ಬದವಸಾಪೇವಾದ್ರ ನೀ ಎದುವೇ ಪತೇ ಚಲ ಶ್ರೇಣಿ ನ ಪಿತ್ತಕ ಸಂಬಂಧ ವೆಲ ಐ ನೋಲ ಹೆಮೋ ವಿತಮದ್ ಮಾಲ್ದೆ ಪಿಡಿಗಾರ ಪಾಂತಿಯರ್ ಅದ ಅಪಿ ರಚನಾ ಮಾತೃಕಾ ವಿತಮದ್ ಲೇಸಿ ಮಾತೃಕಾವ ಕೋರಗನ ತಿನ ಮಗೆ ಹಲುವಾ ಕಿಯನ ಮಾತೃಕಾವ ಏನ ಅಪಿ ಬಲಮ ಮೇ ಮಾತೃಕಾವ ತೋರ ಮನೋದ ಲಿಯಾನ್ ಹಿತಾಗನ ಇನ್ನ ತೊರತರು ಕರುಣು ಕಿಯಲ ಓ ನಂ ಒಯಾಲ ಇಸ್ತರ ಇಸ್ತರ ನಂ ಮೊಂಡ ಅಡಕವ ಮಗೆ ಹಲುವಾ ಕರಣ ಮಗ್ನ ಇದು ಡಬ್ ಡಬ್ ಲಬ್ ಲಬ್ ಲಾ ಕಿಯಲ ಆ ಮಗೆ ಹಲುವಾ ಗೆನವ ಮೆನ್ನ ಮೇ ಕೈ ಕಿಲ ಲಿಯನ ಏಯಾಟ ವಯಸ ಅವರ್ದು ಮೆಚ್ಚರ ಆಯ್ ಕಿಲ ಲಿಯನ ಏಯಾಗೆ ಗಮ ಮೆನ್ನ ಮೇ ಕೈ ಕಿಲ ಲಿಯನ ಆ ಏಯಾಟ ಸಹೋದರ ಸಹೋದರಿ ಮೆಚ್ಚರ ಕಿನ್ನವ ಕಿಲ ಲಿಯನ ನೇದ ಆ ಏ ಹರಿಮು ಹೊಂದಾಯ್ ಕಿಲ ನೆತ್ತ ಮಂಗೆನ ಕೂಡ ಕಾದ್ರೆ ಕಿಲ ಮೆನ್ನ ಮೇ ವಾಗೆ ಚೋಟಿ 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 ಟಿಕಾಕ್ ತಮ ಲಿಯನ ನೇದ ನೇ ಅವಿ ಬಲನ್ನ ಯಾಟ ಪೊತ್ತೆ ಈಟ ವಡಾಟ್ ಕಾ ಪೊದ ವಿದಿಯಟ ಲೋಕ ವಿದಿಯಟ ಕಹಬದ ಮೇ ರಚನಾವ ಲಿಯಾನ್ನ ಓನೆ ಕಿಯಲ ಹರಿ ಅಪಿ ಏನ ಬಲಮು ಎತಕಟ ಅಪಿ ಪೊತ್ತೇ ದ ಮಗೆ ಹಲುವಾಗೆ ನಮನ ಮೊಲಿಂಬ ಕಿಯಾನೆ ನೇದ ಅಪಿ ಯಾಗೆ ತವ ಚುಟ್ಟಕ್ ಏ ನಮಟ ತವಡಕ್ಕ ಏ ಹಂದುನ್ನಾದೆ ಇವ್ರು ದಾನ ಆ ಕೊಯ್ ಕಾಲ್ ಎಂದಾಂದೆ ಆ ಮಗೆ ಹಲುವಾ ಏಮನತ್ತಾ ಯಾಗ ವಯಸ್ಸಾತ್ ಎಕ್ಕ ಅತ್ರವತ್ ಕಿರಣ ಮಗೆ ಆಳುವಾಗೆ ನಾಮ ಹರಿ ನಿಕಮ ಆಳುವಾಗ ನಾಮ ಕಿಯನ್ನತ್ವ ವಯಸ್ಸಾವುರ್ದು ಅಟಕ್ವನ ಮಾಗೇಮ ಪಾಂತಿಯೇ ಸಿಟಿನ ಆ ಗೆಸಂದಿ ಮಾಗೇ ಹೋದಮ ಯಹಲುವಾಯ್ ಹೋದಮ ಯಹಲುವಾಯ ದೇವಾಂಗೆ ಕಿಯಾರ ಪುಲ್ವಾಂಗ ಏಮನತ್ನ යහපත් ගතිගුණ වලින් පෝෂණය වී සිටින මගේ යහළුවා මෙන්න මෙයාය කියලා ලියන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ එයා මගේ හොඳම යාළුවා වෙන්න හේතු සාධක නේද? එයා මගේ හොඳම යාළුවා වෙන්නේ ඇයි? මගේ සෑම දුකකදීම සතුටකදීම මා අත්හැර මගේ ළඟම සිටින ඇය ඉතා කාරුණිකයි නැත්නම් ඔහු ඉතා කාරුණිකයි නේද සෑම විටකම සිනහවකින් මුව සරසාගෙන සිටින ඔහු හෝ ඇය ප්‍රියමනාප වචන නැත්නම් වදන් නිතර කතා කරනවා නේද දැන් ඔය අපි ඔහුටම මගේ අහලුවා ගැන ලියනකොට මෙන්න මේවා දැන් අර ඉස්සර ලිනා වගේ නමගම වයස සහෝදර සහෝදරයන් ගැන ලියලා බෑ හරි දැන් අපේ රචනාව තව ලස්සන කරන්න ඕන හරි ඉතින් එයාගේ ගම ගැන කියන්න පුළුවන් එයාගේ පවුලේ විස්තරයක කාරණයකට ගන්න පුළුවන් ඕන නම් අර හඳුනා දීමෙන් පස්සේ මව පියා සහ එක්සෝයුරෙක් සමග වාසය කරන අය ජීවත් වන්නේ රත්මල්ගම ගම්මානයේ හරි මෙන්න මේ වගේ දැන් තේරුණාද නිකම් ඇයගේ ගම කියලා නිකම්ම වාක්‍යයක් ලියන්නේ ඇයගේ ගම රත්මල් ගමයි කියලා ලියන්නේ මව පියා සහ එක් සහෝදරියක් සමග ජීවත් වන ඔහු කොහෙද වාකයි ගමක් දාලා මෙම ග්‍රාමයේ ජීවත් වෙනවා තම ලිඛිත බසට ගිය නැති නිසා අපිට ඔන්න ඒ වගේ කරන්න පුළුවන් ඉතින් අපිට අවසාන වශයෙන් යාළුවා වෙනුවෙන් ප්‍රාර්ථනාවක් කරලා අවසන් කරන්න පුළුවන් නේද? සැමදාම දුක් නිරෝගී සුවය මගේ යාළුවාට නිරතුරුව ලැබේවායි මම ප්‍රාර්ථනා කරනවා කියලා අවසන් කරන්න පුළුවන්. දැන් තේරුණාද? මම මගේ යාළුවාට ගොඩක් කැමතියි, හරි ආදරෙයි, හරි මොනවා හරි ඒ වගේ දෙයක් කියන්නේ නැතුව තව රසවත් කරලා තව ටිකක් මෝරපු බව පැහිච්ච බව එකතු කරලා රචනාව ලියාගෙන යන්න ඕන. හොඳයි. එහෙනම් දැන් ඔයාලට අවස්ථාව දෙනවා. එහෙනම් මං කිව්ව මාතෘකාව කොහොමද සංවිධානය කරගෙන අවසානයේ දක්වා අරන් එන්නේ කියන කාරණාව අහගෙන ඉන්න ඇති. ඔයාලට පුළුවන් අවශ්‍ය නම් පැත්තකින් ගියලා තියාගන්න මුලින්ම එයාගේ නම එක්පද පවුලේ තොරතුරු ගමත් සමග පවුල සහ ගම එක වාක්‍යයක් ඇතුළත දාන්න පුළුවන්. එහෙනම් හොඳ ගති ගුණ මේ වගේ පුංචි සැලස්ම ඔයාගේ රචනාව යන
ඒවාගේම යාළුවා විදිහට තෝරගත්තේ ඇයි? තෝරා ගැනීමට හේතුව ඒ වගේම අවසාන වශයෙන් ප්‍රාර්ථනාව මෙන්න මේ වගේ සැලැස්මකට යන්න පුළුවන් ආ වාක්‍ය පහක් ලියන්න මේක අත්‍යවශ්‍ය නැහැ මේක ලියන්නම අවශ්‍ය නැහැ මේක කොහොමද රචනාව මේ රචනාව ලියන කොටස නෙමෙයි වෙන මොකතනින් හරි තියෙන්න ඕන දෙයක් ලියන දේවල් ටික පොංචි 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 කරුණු වලින් ඔයාලා ගොනු කරගන්නවා දැන් මම ලියපු ටිකම ලියන්න අවශ්‍ය නැහැ ඔයාලා ඒක ලියනවා නම් විතර වෙනම කොලේ අර පැත්තෙන් තියෙන චුටි කොටස අන්න ඒ කොටස ලියලා තියා ගන්න බලන්න. අද ඒ ඔස්සේ අර එකම කරුණ නැවත නැවත ලියන්නේ නැහැ ඔයාලා. නේද? මේ වගේ හොඳ රචනාවකට පිළිවෙලට තියෙන ප්‍රමවත් රචනාවක් දක්වා ඔයාලට යන්න පොතේ ලේසි මෙන්න මෙහෙම සැලැස්මක් ඇතුව රචනාව ලියන්න ගත්තා. හොඳයි. ඉතින් එහෙමනම් මම ඔයාලට විනාඩි 10ක කාලයක් දැන් දෙනවා ලබා දෙනවා. එන් පස්සේ රචනාව මම බලන්න එනවා. මගේ යහළුවා ගැන රචනාව ලියලා අත ඔස්සලා ඉන්න ළමයි මෙන්න ඉන්නවා. හඳයි දිසඳි කියන්න බලන්න පුතාලා යහළුවා ගැන කොහොමද රචනාව ලිව්වේ කියලා. මගේ මිතුරියගේ නම දුල්ජි. ඇය ජීවත් වන්නේ දැන් මං කිව්වා නේද එයාගේ වයස හරි ගම හරි ළමුවා කර එක ලියන්න මේක නිකම්ම ලියන්න එපා කියලා. මගේ යහළුවාගේ නම දුල්ජි. එතකොට පුතේ මගේ යහළුවා ගැන වචන දෙකම අයගුණා මා වචන දෙකයි දාලා තියෙනවා. නම දෝල්ජි. ටීචර් කිව්වද පටන් ගත්තම ෂුට්ටක් විස්තර කරලා ලස්සනට දිග වාක්‍යයක් හදන්න ඕනේ කියලා. හරි කම නැහැ කියාගෙන යමුකෝ බලන්න. ඇය ජීවත් වන්නේ ඇගේ අම්මා තාත්තා ආච්චි සීයා මල්ලි සමග ඇගේ ගම් බලංගොඩ. බලංගොඩ නම් ගම් පළාතේ ඇය මෙන්න මේ ඇත් සමග ජීවත් වෙනවා කියලා ලියන්න. එහෙම නැත්නම් අම්මා අයියා මේ කට්ටියට ඇය ජීවත් වෙන්නේ බලංගොඩ නම් ග්‍රාමයේ ය කියලා ලියන්න ඕනේ. නැත්නම් පද ගැලපෙන්නේ නැතුව ලකුණු කපනවා. හරි ඊළඟ වාක්‍ය. ඇය ඉතාමත් ගුණ ධර්ම වලින් පිරි මිතුරියක්. ඇයට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා. බොහොම හොඳයි. අර කියපු අඩුපාඩු හදාගෙන ඉදිරියට රචනා ලියන්න ඕන. තාරකා කොහමද ලියලද? තාරකා හැංගිලා, නෙළුනි හැංගිලා, මොකද මේ දිසර සනොත් සිතුකි ලියපු රචනාවත් ආරම් මෙහෙට එන්න එන්න. සන්දීප සදීප මනෙලනි ඉන්නව. හරි නෙළුනි වැඩේ. ඉතින් අපේ නෙළුනිට සිග්නල් නැහැනේ. මං කිව්වට නෙළුනි දාම සයිලන්නේ. නෙළුනි මාව ඇහෙනවද? කියලා නෙළුනි තව මේ චුට්ටක් ඉඳලා බලමුද බලන්න කතා කරන්න මට පැහැදිලිද බලන්න. ඉතාම කියලා හරියට ආවා නේද? මං හිතේ මේ කතා කරන්න නැතුව ඇති මේ සිග්නල් කියලා. හරි නේද බලන්න මම ආයෙ කොන්න දුන්නා. ඉතාව පාසලේ මගේම ශ්‍රේණියේ ඉගෙන ලබන ජමුයි මගේ හොඳම මිතුරියයි. මට යන්තම් යන්තම් තේරුණා. දිග වාක්‍යයක් හදලා කිව්වා. මම පියා සහ සහෝදරිය සමග ඕන ගම්පියසේ ඇය ජීවත් වේ. පොතේ මට පැහැදිලිව පැහැන්නේ නැහැ. නෙළුනි ඔයාගේ රචනාව මට එවන්න. ෆොටෝ එකක් ගහලා පොතේ එවන්නකො. මට හරියට පැහැදිලිව වැහෙන්නේ නැහැ දරුවෝ.
බලමු අපි ළඟට මේ පැත්තෙන් කවුද අත ඔසලා ඉන්නේ කියලා. තාම ලියන ළමයිනුත් මට පේනවා. හරි, තේනක කියන තේනක ගොඩක් කාලෙකින් මට අල්ල ගන්න බැරුව ගියා. ඔන්න අද අල්ල ගත්තා. තේනුක හයියෙන් කෑ ගහලා කියන්න, මට ඇහෙන්නේ නැහැ. හයි බෝ, එච්චර හයියෙන් කෑ ගහුවත් ඇහෙන්නේ නැහැ. මයික් එක මොනව හරි වෙලා පුතේ. අල්ලගත් දවස වෙන මයික් එක මොනව හරි වෙලා. හරි වැඩේ. මිහින්ට දෙමු අපි අවස්ථාව. මිහින් hina වෙවි ඉන්නවා මගේ දිහා බලාගෙන. හරි. කේසා යහල් යහළුවා වයස අවුරුදු 8ක් වන දිනක මගේ හොඳම යහළුවාය. අන්න හරි. හඳයිය. අර තව පැලක් අල්ලගෙන නේද? තව වලිගෙන් අල්ලගෙන තමයි නම කිව්වේ. එම හොඳයි. ඒතකොට වාක්‍ය දිගයි. ප්‍රිය වචන සෑම විටම සිනාවකින් සිටින ඔහු ප්‍රිය වචන කතා කරයි. කොහොමද? මව පියා සහ වැඩිමල් සහෝදරියක් සහ සහෝදරියේ සිටින ඔහු කොළඹ ප්‍රදේශයෙන් ජීවත් විය. පසු ගියදා ජීවත් වෙනවා. මගේ අම්මේ යාළුවා ඉදින් මේ රටගම දාලා ගිහිල්ලා නෑනේ. ජීවත් වෙනවා. පසු ගියදා ඔහු අප පන්තියේ සීලු දෙනාටම තෑගි ලබා දී පවුලේ අය සමග විදෙස් ගත විය. මගේ අයියෝ, එහෙනම් ඉතින් හරි විය තමයි. මගේ පැතුම ඔහු අප අතරින් දුරස් වත් හොඳින් ඉගෙනගෙන හොඳ පුරවැසියෙක් වීමයි. හරි ශෝක්නේ. මිහින් මහම හොඳයි. හරිම සතුටුයි පුතේ රචනාව. ඔයා කාලේ හැම හොඳට ලස්සනට දාලා කාලේ ගලපලා ලියලා තියෙනවා. චන්දුගේ රචනාව බලමු. මගේ අහලුවාගේ නම ඉසුල තුහින් වන අතර ඔහුගේ වයස අවුරුදු 8යි. අම්මා තාත්තා සමග ඔහු ඉතා සුන්දර ගමක් වන අලුත්තර ගම්මානයේ ඉතා සතුටින් ජීවත් වේ. ඔහු ඉතා දක්ෂ, බුද්ධිමත්, අවංක හොඳ අහලුවෙක්. තිසා බබ ඔහුට ප්‍රිය කරති. ඔහු බබ සමග සණ්ඩු දබර නොකර ඉතා සමගියෙන් සෙල්ලම් කරයි. ඔහුගේ ඉගෙනීමේ කටයුතු දිනෙන් දින වැඩි දියුණු වේවායි මාගේ එකම පැතුමයි. ඔය තියෙන්නේ ෂෝට් එකට. නතලි. මගේ අහලුවාගේ නම තිනුලි විදුනිමා. ඇයගේ වයස ඒකටම වයස අවුරුදු 8ක් වන මගේ හොඳම ඉහළියගේ නම අන්න අරකයි කියලා කියන ඕන එක වාක්‍යයට අප සෙට් කර ගන්න ඕනේ. මම බඳින්න ඕනේ, ගැට ගන්න ඕනේ. හරි. අය අම්මා තාත්තා සමග නිතරම ජීවත් වෙනවා. අය අන්නයට උදව් කරනවා. අය අන්නයට උදව් කිරීමේ හොද ගුණාංගයේ නිතරම ප්‍රදර්ශනය කරනවා. අය හොඳ වචන කතා කරන නිසා මම එයට කැමති. මම දැන් ඔය කැමති කියන වචනට බෙහෙවින් ඇලුම් කරනවා කියලා කියන්න පුළුවන්. දැන් ටික ලොකු වචන දාන්න පුළුවන්. හරි, හොඳයි නතොලි. මම එයට ප්‍රාර්ථනික කරනවා. ස්තුති. මොකද්ද ප්‍රාර්ථනා කරන්නේ? ස්තුති කියලා කියන්නේ. රචනාවේ අවසානයේ ස්තුති කියලා මම හිතලා අවස්ථාව දුන්න එක ගැන ස්තුතිවන්ත වුනේ. අවසාන ප්‍රාර්ථනාව තාචුටක් ලස්සනට කරන්න ඕන පුතේ. ඇයට නිදුක් නිරෝගී සුවය සපේරි, අනාගතයක් මා ප්‍රාර්ථනා කරනවා කියලා අවසන් කරන්න පුළුවන්.
හොඳයි දැන් නම් අත් ගොඩක් ඉස්සිලා රචනා ගොඩක් අපිට අහන්න කාල වේලාව ඉක්මවා ගිහිලා තියෙන. දැන් ඔන්න ඔයාලා රචනාව සකස් කරගෙන මට ඉදිරිපත් කරන්න ගොඩක් ළමයි අත ඔසලා ඉන්නවා. මම හැමදාමත් කියනවා වගේ ෆොටෝ එකක් ගන්න ටීචර් එවන්න. ආ මෙතනින් එහාට මම ඔයාලත් එක්ක සමිතියක් පවත්වන්න යන්නේ. කවද සමිතියක ඉඳලා තියෙන්නේ? ආ සමිතියකට සම්බන්ධ වෙලා ඉඳලා මම අතෝස්සන බලන්න. පාසලේ විවිධාකාර සමිති තියෙනවානේ නේද? එහෙම නැත්නම් අම්මල සාත්මත් එක්ක හරි ආ සමිතියකට සම්බන්ධ වෙලා සහභාගී වෙච්ච වෙලා තියෙන ළමයි. හරි සමිතියක සභාපති ලේකම් කෙනෙක් ඉන්නවා නේද? ආ මේ කට්ටිය තමයි මෙහෙවන්නේ සමිතිය. අද අපි තියන්නේ යන්නේ පොතේ සාහිත්‍ය සමිතිය. හරි සාහිත්‍ය සමිතියක් තමයි අපි පවත්වන්න යන්නේ. හරි එතකොට අපේ මේ සමිතියේ නිලධාරීන් ඉන්නවා සභාපති සහ ලේකම් කියලා. එතකොට මේ සමිතිය මෙහෙවන්න ඕනේ සභාපති නේද? ආලේකම්ගේ සහයෝගයත් එක්ක. හොඳයි. අපි එන මුලින්ම සමිතියේ සභාපති කෙනෙක් සහ ලේකම් කෙනෙක් පත් කරගමු බලන්න. කවුද සභාපති වෙන්නේ? කවුද ලේකම් වෙන්නේ? ආ සභාපති විදියට සාමාන්‍යයෙන් තෝරගන්නේ පිරිමි ළමයිව නේද? හරි මම සඳිරුව ඕන්න තෝරගන්නවා සභාපති විදියට. හරි. ඔන්න සභාපති. ඔබ ලේකම් විදියට තෝරගන්නවා ඔන්න තෙදාරා. හරි. ඔන්න සභාපති සහ ලේකම් අපි තෝරගත්තා. සඳිරු ඔයා කවුද සමිතියේ? සභාපති. සභාපති. තෙදාරා කවුද? ලේකම් තුමිය. ආ ලේකම් තුමිය. හරි. එහෙනම් ඔයා සභාපති තුමා ඈ. ආ එයා තුමිය වුණා නම් ඔයා තුමා හොඳද? ආ සභාපති තුමා. හරි හඳයි. දැන් පොතේ අපේ සමිතියේ මුලින්ම අපි පිළිගන්නවා. ආ ඇවිත් තියෙන හැමෝම පිළිගන්නවා. සඳිරු ඒ පිළිගන්න කතාව කරන්න ඕනේ සභාපති තමයි. ඔයා තමයි සභාපති තුමා. ඒ නිසා ඔයා තමයි මේ අද සාහිත්‍ය සමිතියේ ඇවිත් තියෙන හැමෝම පිළිගන්න ඕනේ. ඉතින් පුංචි වචන දෙක තුනකින් ඒ පිළිගැනීමේ කතාව කරන්න පුළුවන් ඔයාට. අද දින සාහිත්‍ය සමිතිය සඳහා සම්බන්ධ වෙ සිටින ආදරණීය ගුරු මෑණියන් සහ මගේ සොයුරුන් සොයුරියන්ට ලේකම් තුමිය වගේ ඉතාමත්ම ආදරයෙන් සාදරයෙන් අපේ සමිතියට පිළිගන්නවා කියලා පුංචි වචන ටික කීපයක් වෙලගස්සන්න පුළුවන් පුතාට. හරි. එහෙනම් අපි මුලින්ම කරන්නේ පිළිගැනීමේ කතාව. පිළිගැනීමේ කතාව කරන්නේ අපේ සඳිරු සභාපති තුමා. හරි. පිළිගැනීමේ කතාව. ඊළඟට මුළු සභාවෙන් සඳිරු තාම පටන් ගත්තේ නැහැ. පිටින් තාම සමිතිය පටන් ගත්තේ නැහැ. අපි මේ කියලා දීලා ඊට පස්සේ සමිතිය පවත්වමු. හරි. ඊට පස්සේ පුතේ දැන් ඔයාලගේ සමිතිය අයවැය වාර්තා හැම කියන්නේ නැහනේ. ඒ වගේම මේ වාර්තාවක් හරිනම් ඉදිරිපත් කරගන්න තෙදාරා. ඒ කියන්නේ එකම් තුමිය විසින්. දැන් අපේ වාර්තාවකුත් නැහැ. ඒ නිසා අපි වාර්තාව විතර ඉදිරිපත් කරන්නේ නැහැ. සාමාන්‍ය සමිතියක වාර්තාව ඉදිරිපත් කරන්නේ සමිතියක ලේකම් තුමිය හෝ තුමා විසින්. ලේකම් විසින් තමයි ඒ වාර්තාව කියවන්නේ. දැන් අපේ වාර්තාවක් නැති නිසා අපි විශේෂාංග කීපයක් තෝරගන්න ඕන. හරි. විශේෂාංග කීපයක්. හරි. කවුද මෙතන සින්දුවක් කියන්න කැමති? කවුද සින්දුවක් කියන්න කැමති? ගීතයක් ගායනා කරන්න අපි තෝරගන්නවා ආමන්ත්‍රණය. හරි. මොනේද? විශේෂාංග දාගන්න. විශේෂාංග කීපයක්. ගීතය. කවුද කැමති මගේ රට හරි නිදහස් නිදහස ගැන හරි මොනවා හරි එවගේ කතාවක් පවත්වන්න. කවුද කැමති කතාවක් පවත්වන්න?
එනම් ඔන්න channel එක මම තෝරගන්නවා කතාව. හරි. දැන් මෙතන සමූහ වශයෙන් ඉදිරිපත් වෙන්න පුළුවන්. මම මෙතන සමූහයක් අරගන්නේ නැත්තේ මේ ඔයාලා කට්ටියක් එකතු වෙලා නර්තනයක් ඉදිරිපත් කරන්න අමාරුනේ. හරි. මම තාරකාව තෝරගන්නවා නර්තනයේද නැටුමට. හරි. නැටුම ඉදිරිපත් කරන්න ඕන තාරකා. හොඳයි. එහෙනම් ඔන්න විශේෂාංග තුනක් ඇති නේද? ඔව්. විශේෂාංග තුනක් ඇති. අපි ඊළඟට එහෙනම් අවසාන කරන අපතේ අවසාන කරන්නේ ස්තුති කතාවෙන්. හරි. ස්තුති කතාවෙන් තමයි අවසන් කරන්නේ. ස්තුති කතාව කරන්නේ කවුද? ලේකම්. හරි. පිළිගැනීමේ කතාව කරන්නේ සභාපති. අවසාන කරන්නේ ලේකම්. ආයි ස්තුති කතාව කරන්නේ ලේකම්. මේකත් බොහොම ලේසි වැඩක් දෙදාලා කියන්න තියෙන අද දින සමිතියට සම්බන්ධ වූ ගුරු මෑණියන්ට සභාපතිතුමා ඇතුළු ඉදිරිපත් කිරීම කරපු සියලු දෙනාට සමිතිය සඳහා සම්බන්ධ වූ සියලු දෙනාට ස්තුති. හරි. අන්න ඒ වගේ පොන්චි ස්තුති කතාවක් කරන්න ඕනේ මීළඟ සමිති වාරයේදීත් අපි ඔබ සමගයේ පැමිණීම බලාපොරොත්තු වෙනවා කියලා අවසන් කරන්න පුළුවන්. හරි. ඔන්න ඔය විදිහට තමයි එහෙනම් අපි සාහිත්‍ය සමිතිය පවත්වන අද දවසේ. හොඳයි. මම මෙයලා කොහෙවත් යවන්නේ නැහැ. මොකද සමිතියට අවශ්‍ය කරන කට්ටිය නිසා මෙතනම තියාගන්නවා. අනිත් හැමෝම අපි දැන් ඔයාලා අනිත් අපේ ළමයි සහ මම සමිතියට සම්බන්ධ වෙලා ඉන්න අනිත් අය. හරි. හොඳයි. එහෙමනම් අපි සමිතිය දැන් ආරම්භ කරමු. සභාපතිතුමා එහෙනම් පටන් ගන්න බලන්න සමිතිය මුලින්ම පිළිගැනීමේ කතාවෙන් පටන් ගන්න. මයික් ඔෆ් කරලා නේද? හරි. මයික් එක ඔන් කරන්න අපි ඔන් කරන්න අවස්ථාවක්. හරි. බුදසමක් වේවා. ආදරණීය ගුරුතුමියගෙන්ද යාළුවන්ගෙන්ද අවසරයි. අපේ සමිතියේ වැඩ කටයුතු ආරම්භ කරන්න කලින් ආගම සීකරන්න පත්‍රමු. ස්තුති. ආගම කියන්නත් ඕනේ තමයි. දැන් ඔයාලා තාම පුංචිනේ. ඒ නිසා දැන් ඔයාලගේ මේ අපේ විෂය නිර්දේශයේ තියෙන සමිතිය අපි පවත්වමු සඳිරු. හොඳද? ආගමත් හරියට සම්පීඩී කර සීපත් කරනවා තමයි. අපිට දැනට මේ ප්‍රධාන කරුණු තුන. අපි මේ ප්‍රධාන කරුණු පහ ඔස්සේ අපි මේ සම්පීඩී පවත්වමු. හොඳයි. බොහොම හොඳයි. පුතේ ඔය සම්පීඩී මේකක් දැකලා තියෙන නිසා වෙන්න ඇති කියන්න ඇත්තේ. හරි. කමන්නේ නැහැ. සභාපතිතුමා කිව්වනේ ආගම සීකරන්න කියලා. හරි. හැමෝම මෙන්න නැගිටින්න බලන්න අපි ආගම සීකරලා පටන් ගමු අපේ සමිතිය. හරි. හඳයි. තවත් විශේෂාංගයක් එකතු කරා සඳිරු. මම ඒක අනිත් හැමෝගෙම මේ පෙළ ගැස්මේදී බලාපොරොත්තු වෙන්නේ නැහැ. හරි. මයික් ඔෆ් කරන්න එපා සභාපති. සභාපති තුමා මයික් ඔෆ් කරගන්න එපා. ඔයා තමයි ඊළඟ පිළිගැනීමේ කතාව කරන්නත් ඉන්නේ. ආගම සීකරපු හැමෝට ස්තුතියි කියලා. ආගම සීකරපු හැමෝට ස්තුතියි. අද තියෙන සමිතියට සහභාගී වෙන සියලු දෙනාටම ප්‍රස්තාවේදී පිළිගනු ලබනවා. මෙතන සිට ආරම්භ කරනවා. ස්තුති. විශේෂාංග විශේෂාංග මුලින්ම විශේෂාංග ඉදිරිපත් කරන්න නියමිතව සිටින්නේ අමන්දි සොයිරියයි. ඇය ගීතයක් ගායනා ඇයට ගීතයක් ගායනා කරන්න ආරාධනා කරනවා කියන. අමන්දි සොයිරියට මං ආදරණීය ආරාධනා කරනවා ගීතයක් ගායනා කිරීමට. අන්න අමන්දිට ගීත ගායනා කරන්න අවස්ථාව. ඔබ
ගස්වැල්වෙලෙ මල් පිපුනා මල්. හෝ හෝ අමන්දි හෝ අවසර ගන්න ඕන සභාපතිතු මාගෙන්ද ලේකම්තු මේගෙන්ද ගුරු මෑණියන්ගෙන් සහෝදර ඔබ සමගෙන් අවසරයි මාමතන පැමිණිය ගීතයක් ගායනා කිරීමටයි. හරි මොලේම පුතේ සමිතිය අවසර ගන්න ඕනේ සභාපතිතුමා සහ ලේකම්තුමියගේ. සභාපතිතුමාගේ ගුරු මෑණිවරුන්ගෙන්ද ගුරු පියවරුන්ගෙන්ද සහෝදර ඔබ සමගෙන්ද අවසරයි. මම මෙතනට පැමිණියේ ගීතයක් ගායනා කිරීමටයි. ගස්වැල් වල මල් පිපුණා මල් පරවි යතු නැමුණා මුළු ලොවේ සතුටින් පිරුණා වෙසක් පොයදා. සාදු සාදු හඬ පැතිරිණි හැමගේ සිත් පහන් කෙරි. පිනැති පුතෙක් ලොවට ලැබිණි වෙසක් පොයදා. ස්තුති. දිරු ඔයා ඊළඟට ආරාධනා කරන්න බෑ චැනල්ලට කතාව. මයික් එක ඔන් කරන්න. හරි කෝකෝ සඳිරු ගීත ගායනා කිරීමට සනිල් අමන්දි සොයුරට ස්තුතිවන්ත වෙන අතර ඊළඟට කතාවක් කීමට ආරාධනා කරමි. සභාවෙන් අවසරයි මා මෙතනට පැමිණියේ කතාවක් කිරීමටයි. බුදුරජාණන් වහන්සේගේ උපත සිදුවුණේ වෙසක් පොයදා. බුදුරජාණන් වහන්සේගේ බුදුවීම සිදුවුණේ වෙසක් පොයදා. බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑම සිදුවුණේ වෙසක් පොයදා. බුදුරජාණන් වහන්සේ බුදු වීසක්ති හතක් ගත කළා. ඒ සති හත ගත කළේ පළමුුවන සතිය ගත කළේ බෝමඩා අස්සල සක්මන් භාවනාවේ යෙදමි. දෙවන සතිය ගත කළේ බෝමඩ අස්සල බෝධිය දෙස ඇසිපිය නොහෙලා බලා සිටිමි. තුන්වන සතිය ගත කළේ රුවන්ගෙයි සක්මන් කරමි. හතරවන සතිය ගත කළේ ගුවන්ගෙයි භාවනා කරමි. මෙසේ සති හතක් ගත කළ බුදුරජාණන් වහන්සේ දුෂ්ක්‍රියා කළ බුදු බව අසා සිටි ඔබ සැමට ස්තුතියි. හරිම ලස්සනයි චනල්ලියා. කෝ අපේ සභාපතිතුමා මයික් ඕෆ් කරගන්නවානේ. හරි කතාවක් ඉදිරිපත් කළ චනල්ලියා සොයියට ස්තුති වන අතර ඊළඟට නැටුමක් තාරකා නැටුමක් ඉදිරිපත් කිරීමට තාරකා ආරාධනා කරමි. ගුරු මෑණියන්ගෙන්ද සහෝදර සහෝදරියන්ගෙන්ද ඔබ ඔබ සභාපතිතුමියගෙන්ද ලේකම්තුමියගෙන්ද මද මටකට අවසරයි නර්තනයක් ඉදිරිපත් කිරීමට. අන්න බලන්න
ලස්සනයි තාරකා අපි මේ සභාපතිතුමාට කිව්ව ලස්සනයි කියලා කියන්න කියලා. නර්තනයේ ඉදිරිපත් කළ තාරකා සොයුරට ස්තුතිවන්ත වන අතර පන්තිකාර ගුරුතුමියට අප අමතර ලෙස ආරාධනා කරමි. සභාපතිතුමා ගෙනොත් ලේකම්තුමිය ගෙනොත් ආදරණීය දුවේ පුතේවල හැමෝගෙම තවසරයි. ඉතින් අද දින අපේ පැවැත්වෝ සාහිත්‍ය සමිතිය ඉතාමත්ම සාර්ථක අයරේ සිදු වුණා. ඔයාලගේ ලස්සන ගායන කුසලතා, කථික කුසලතා, නාටන කුසලතා අපිට රස විඳින්න අවස්ථාව ලබා දුන්නා. ඒ හැම දරුවෙක්ටමත් මෙතන බලාගෙන සිටින සෑම දරුවෙක්ටමත් අනාගතය ඉතාමත්ම සුභ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අවස්ථාව දීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙමි. ඉදිරි සමිතියේදී නැවත මුණ ගැහෙන බලාපොරොත්තු වෙමි. මා නිහඬ වෙනවා. ස්තුති. ඒක අපේ සඳුරු ඇඩ් කරපු අලුත් අංගයක්. ඒක අපිට මේ ඇජෙන්ඩා එකට මේකට අත්‍යවශ්‍යම නැහැ. ඔයාලට අවශ්‍යම කොටස් ටික තමයි මම මෙතන බෝඩ් එකේ දාලා තියෙන්නේ. හරි. අපි යමු ඊළඟ අවස්ථාවට සඳිදු. පන්ති බාර ගුරුතුමියට ස්තුතිවන්ත වෙන අතර අවසාන විශේෂ අවසාන වශයෙන් ස්තුති කතාව කරන ලෙස ලේකම්තුමියට ආරාධනා කරමි. සභාපතිතුමා ඇතුළු ගුරු මෑණියන්ගෙන්ද සමිතියට සහභාගී වන සියලු දෙනාගෙන්ද අවසරයි. මෙතන හැමෝටම ස්තුති කරලා බලන්න. සභාපතිට, ටීචර්ට, යාළුවන්ට, ඉදිරිපත් කිරීම කළායට අපි ස්තුති කියන්නේ. සභාපතිතුමාට, පන්ති බාර ගුරුතුමියට ගීත ගන්න හොඳයි.
එන සඳරු අපි අවසන් කරමු සමිතිය. අද සමිතියේ වැඩිකත් වූතු මින් අවසන් සියලු දෙනාටම ස්තුති. වහම අපූර්ව සමිතියක් වන්න අපි පැවැත්තුවා. ආ සභාපති තුමා ඒ වගේම ලේකම්තුමිය ඉදිරිපත් කිරීම කරපු විශේෂාංග කරපු හැම දෙනාම ආ හිතර වඩා හොඳට කිසිම සූදානමක් නැතුව ආ හිතරට වඩා බොහෝම අපූර්වට මේ දැන් නේද ආ අපි මේ දැන් තමයි අංග බාර දුන්නේ මේ දැන් තමයි නිලධාරීන් තෝරාපත් කරගත්තේ මම මෙතනට ඔලේ තමත්ම අපූර්වට සමිතිය පැවැත්තුවා අපේ සභාපතිතුමා කලින් මං හිතන්නේ සභාව මෙහෙයවපු සභාපතිතුමෙක් වගේම නිකන් තේරුණේ නේද ආ අපිට දැන් මේ අත්‍යවශ්‍යම අංග ටික රවතරව සාමාන්‍ය සමිතියක සිද්ධ වෙන සෑම සියලු දෙයක් ගැනම හොඳ අවබෝධයකින් කටයුතු කරා බොහොම අපූර්වයි ඉතින් ඇත්තටම ඔයාලා ගොඩක් දක්ෂ ළමයි ඉතින් ඔයාලා හැමෝටම සපතනවා ඔයාලගේ පන්තියේ ටීචර් විදිහට මම මේ විදිහටම තව ඉදිරියට ඉදිරියට ගමන් කරලා අපේ රටට හොඳ නායකයෝ අපේ මේ ලංකාවට හොඳ නායකත්වයක් යහපත් නායකත්වයක් සපයන දරු පිරිසක් වේවා කියලා පන්ති අතරතුරේම ඔන්න මම ඔයාලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා. ඒ තරම් ඔයාලා දක්ෂයි ඔයාලගේ හැකියාව මම දැක්කා. හොඳයි. එහෙනම් මම පොංචි ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා ඔයාලට. සාහිත්‍ය සමිතියේ අනුපිළිවෙල විශේෂාංග අනුපිළිවෙල පෙළගස්වන්න කියන ප්‍රශ්නෙට ඔයාලා බලන්න පිළිතුරක් සපයන්න. පළයි සෙනොල් ලියා කියන්න. පිළිගැනීමේ කතාව කළේ කවුද? සභාපති. සභාපති. Thank you teacher. Welcome. Hala. එහෙනම් කියන්න මට ගෙසන්දි ස්තුති කතාව කළේ කවුද? ලේකම්තුමිය. බොහොම හොඳයි. ලේකම් කියලා කිව්වනම් ඇතිය ලේකම් තුමිය ඕනේ නැහැ. මොකද තුමෙක් වෙන්න පුළුවන් නේද? පීනේදී සමිතියකදී ඉදිරිපත් කළ හැකි විශේෂාංග තුනක්. ගීතයක්, කවියක්, කතාවක්. ආ ගීතයක්, කවියක්, කතාවක්, නාට්‍යයක්. නර්තනයක්. වෙල්කම්. හඳ. එහෙනම් ඔන්න අපි සාර්ථක සමිතියක අවසානයකින් පසුව අදාසල් වීමකට යන්න බලාපොරොත්තු වෙනවා. වෙනදට මුලින්ම කරන වැඩේ අද අවසාන වශයෙන් තෝරගත්තා පුංචි වෙනසකටත් එක්ක. හරි. හඳයි එහෙනම් අසල් වීම පොත අරගමු. අපි අසල් වීම වචන 10ක් දැම්මා කියන වර ලියන්න ඕනේ. පළවෙනි වචනය සංවර්ධනය. සංවර්ධනය. දෙවෙනි වචනය කුරුළු. කුරුළු. තුන්වෙනි වචනය ප්‍රවෘත්ති. 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 ඊළඟ වචනය නැරඹීම. නැරඹීම. ඊළඟ වචනය කරුණු. කරුණු. ඊළඟ වචනය රාත්‍රිය. රාත්‍රිය. ඊළඟ වචනය වර්ෂාව. වර්ෂාව. ඊළඟ වචනය ඍතුව. ඍතුව. ඍතුව.
අද ඊළඟ වචනේ කෞතුකාගාරය කෞතුකාගාරය ලේඛනය අවසාන වචනේ ලේඛනය ලේඛනය හරි ඔන්න අපි ලියනවා ඔයාලා බලාගෙන ඉන්න හරි නම් හරි අදා ගන්න වැරදි නම් වැරද්දක් නම් දාලා හරි වචනය ලියන්න පළවෙනි වචනේ සංවර්ධනය ස මුලෙන් හතරෙන් තුනයි අං බිඳුව පහළට උනේ ගෑවෙන්නේ නැහැ උඩින් භාගක චුට්ටක් පහළ ව මුල පිරෙන්න අර ප්‍රහල් වෙනවා හකිරීමත් එක්ක රුදේ උඩ ගෑවෙනවා ධ මහ ප්‍රාණ ධ රුද ගෑවෙනවා න දන්ත ජන රුනේ හතරෙන් තුනයි ය රුනේ හතරෙන් තුනයි සංවර්ධනය ඊළඟ වචනේ කුරුළු අපි දැන් එක රෝලයි ආරෙන්නේ කු කු කරන්න එනවා අපිට කෙටි වක් පාපිල පහල රෝලේ හතරෙන් එකයි රු රු කරන්නත් වෙනවා ඔන්න පාපි තමයි කෙටි ඇද පාපිල රෝලෙන් භාගයයි ලු ලු කරද්දී තොන්න එනවා අපිට පාපිල්ලක්ම එතන දෙන්නේ කෙටි කොන් පාපිල්ල පහල රෝලේ හතරෙන් එකයි කෙටි වක් පාපිල්ල කෙටි ඇද පාපිල්ල කෙටි කොන් පාපිල්ල ඔන්න එකම වචනේ ඇතුළත තියෙනවා උ උ ශබ්ද වලට වර්ග තුනම කෙටි පාපිට වර්ග තුනම හරි හොඳයි වචන දෙකම හරි නම් අපි අත උස්සමුද හරිද හරි ගියාද නැද්ද ආ කවුරුද තිස්වෙනේ මොකද ඉල හරි ඒ වචන දෙක ඉවරයි ඊළඟ වචන ප්‍රවෘත්ති ප්‍රවෘත්ති බලමු ප්‍ර එකතු වෙලා ප්‍ර හැදෙනවා එහෙනම් ප හතරෙන් තුනයි ලකාර ආශේ පහළ වුණේ හතරෙන් එකයි පටන් ගන්න පැත්ත ගෑවෙනවා අපරට අවසන් කරන පැත්ත ගෑවෙන්නේ නැහැ රු රු කියද්දි ව අපරට එනවා ගැට ඇල පිළ රුදෙන් වා යයි ව අපර රුල පෙරෙන්න ඔත් ඔත් අපර අත් ප්‍රාණත හල් වෙනවා උඩ ගෑවෙන්න ටී ඊ ශබ්දේනවත අකුරට ඉන්න අපි දානවා කටි ස්කිල්ල උඩේ රෝලේ ගෑවෙන්න ප්‍රවෘත්ති හරි ඊළඟ වචනය නැරඹීම නැරඹීම හරි නැ ඒ ශබ්දය මූර්ති නයනට එන අපි දානවා කටි ඇඩ පිල්ල දැන් මේක දෙක එක නම් හදාගන්න අපේ ළමයි. ආ ඒ නිසා ඇද පිල්ල. එහෙම නැත්නම් අමතක වෙනව නම් ඇදය කියලා. කෙටි ඇදය. ඇදය කියලා තියාගන්න. හරි? ර. තෝල පිරෙන්න. නැරම් බි. 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 එන සංඥක බ අපුරට. ඊ ශබ්දයේ සඳහා දෙක් ඉස් පිල්ල ඔඩෝල ගැලුම්. නැරම් බි. රෝල පිරෙන්න නැර බීම බී බී මං කිව්වා බ කියදි තොල් ඇතුළට යන්නේ බී වුණොත් එහෙම සංඥක වෙනවා ශබ්දයක් එක්ක එනවා කියලා හරි කොයි දෙන් කවුරු සතුටින් උඩ පයින් ආවම පේන්නේ නැහැ මොකද ඔක්කොම වැරදි නෑනේ හරි එහෙනම් බලමු ඊළඟ වචන කරුණු කරුණු හා අල්පාණ කරුණේ හතරෙන් තුනයි රු අපරට උන් ශබ්දේ හෙනම් කෙටි ඇද පාපෙල්ල ප්‍රවලෙන් පස්සේ න අපරක් ඇවිත් තියන ඔන්න මෙතන කෝද චන වෙනවා ඒ නිසා ඌ ශබ්දය ඇවිත් තියනවා නම් කෙටි පොල් පාපෙල්ල එන්න ඕනේ මූද ජන වලට කරුණු රාත්‍රිය රාත්‍රිය ආ ශබ්දේ ආ ශබ්දේ රාපින්නවා මොකද ඇල පින්තර උනේ භාගයක් ත්‍රි
අත් අර් ඉ එහෙනම් ත්‍ර වලට ඉ ශබ්දය එකතු වෙලා ත්‍ර මුලින්ම ලියනවා අපි කකරාංශයත් එක්ක ඉ ශබ්දයක් අපි දානවා කෙටි ස්පීල රාත්‍රිය ය රෝලෙන් හතරෙන් තුන රාත්‍රිය හරි ඒ වචන දෙකත් හරිනම් අත හොස්සන්න හා ඊළඟ වචනේ බලමු අපි ඊළඟ වචනේ වර්ෂාව මේ දවස්වල හැමෝටම තියෙනවානේ ආ වර්ෂාව බලමු මේ දෙකේ පන්ති අපි ආරම්භයේ ඉගෙනගත්ත වචන මේ ෂ අකුරුත් එක්ක වර් වල පිරෙනවා අර් වර් වල පිරෙනවා හල් කිරීම තුර ගෑවෙනවා ෂ එනවා මෝර් ද ජ ෂ රුලෙන් හතරෙන් තුන ආ වෙනවා එහෙනම් අපි අද දින ගන්නවා රූපේ පාවෙට ව එනවා ව රූල පිටින්ද වර්ෂාව හරි ඊළඟ වචනයට යනවා ඍතුව ඍතුව දැන් ඔන්න මේ අපේ ළමයි ඍදිය ඍතුව ඍෂිවරය නේද මේ වචන ලිව්වේ මොකෙන්ද ඍරු ශබ්දී ඍරු ඍරු වලට ඉරක් ගහලා තියෙන්න බෑ මෙන්න ඍරු මේක තියෙන ගැටැල තියෙන හැම නෙවෙයි ආ ඉරු කියන අකුර ඉරු ඉරු කියලා කියවට අපි ඔකේ ඌ ශබ්දය අයින් කළා ඉර්තුව කියලා තමයි කියන්නේ ආ ඌ ශබ්දේ දැන් මොලේ හර්ගය කියද්දි එහෙම නැති වෙලා දැන් වෘකය කියද්දි මාවට ඉර්තුව හර්ගය ඌ ශබ්දය අයින් වෙලා තමයි ඇවිත්තේ ආ තෝර දෙනවත් අකුරු දෙන්නේ ඌ ශබ්දෙට කෙටිවත් පා පිල්ල දැන් මේ ටීචර් පිල්ලක් මතක් කරන්නේ ඔයාලට පිල්ලන් ටික අවශ්‍ය වෙනවා ආ මේක අනිවාර්යයෙන්ම ඕන නිසා තමයි මේ ශබ්දෙත් එක්ක එන පිල්ලමත් ඔයාලට මතක් කරන්න ගමන් අසාලෙවීම කරන්නේ හරි හද එනම් ඔන්න ඒර්තුව වචනේ හරි ඊළඟ වචනේ යනවා අපි ටිකක් දිග වචනයක් කියන්නේ කවුතුකා ගාරය හරි බලමු වචන එකතු කරලා අමුණලා ආ ලස්සන දේව දෙනවා කියලා. කව් අව ශබ්දේ එනා පොම්ව සහ ගයන කිත් එනවා ක කියන අකුරට පොම්ව සහ ගයන කිත් රුණෙන් භාගයයි ක රුණෙන් හතරෙන් තුනයි කව් තු ආ ඔන්න ත අකුරට ආය උ ශබ්දේ විලා කෙටි වප්පා පිල්ල ක කා වලට ඔන්න ආ ශබ්දේ විත් තියෙනවා එහෙනම් අපි අලුතින් දාන කව් තු කා ගා ඊළඟ වචනේ අපේ අවසන් වචනේ නේ අවසාන වචනේ ලේඛනය ඒ ශබ්දේ දෙනවා පොම්ව සහ හල් කිරීම ලේඛ මහ ප්‍රාණ ක අකුර රුල පිරෙන්න න න දන්ත ජ න රුල හදෙන් තුනයි ය රුල හදෙන් තුන ලේඛනය දැන් මේ ලේඛනය කියන වචනේත් එක්ක ආ බොහොම හොඳයි මම දැක්ක යේ කියනවා ආ කියන 10ම හරි ගියා නේ ආ 10ම හරි ගිහිල්ලා පරිම සතුටෙන් උඩ පනිනවා කෑ ගහනවා මට පේනවා ආ ළඟ අහල පහල මුකුත් තිබ්බේ නැති හොඳ වෙලාවට නැත්තා ඔක්කොම පෙරලෙනවා උඩ පැනම පැනෙල්ලට හරි බොහොම හොඳයි 10ෙන් 10ම හරි ලියපු ආ වචන 10ම නිවැරදිව ලියපු ළමයි ගොඩක් ඉන්නවා මට පේනවා එයාලා ගොඩක් සතුටින් ඉන්නවා ආ මට පොත පෙන්නගෙනත් ඉන්නවා මට පොත පැහැදිලිව පේන්නේ ආ මෙන්න 8යි හරි මොකද ඒ පොත් පෙන්නනවා මම මේ පැහැදිලි පොත් ටික තම ආරං චුට්ටක් බලන්න යන්නේ ආ හොඳයි දැන් ටීචර් මේ අකුරු ප්‍රමාණය එන්න ඕන විදිය පිල්ලන් එන්නේ කොහමද හරි මේ දේවලුත් එක කියන්නේ ඇයි කියලා දන්නවද ඔයාලට තවම අඩුපාඩු තියෙනවා නම් පොතේ අකුරු වල හදාගන්න
ඒ දේවල් නිවැරදිව සකස් කරගන්න අවශ්‍ය වෙන නිසා හොඳ බොහොම හොඳයි. ඉතින් ලස්සන ඩකුරු ටික හදාගෙන ලියනවා මට පේනවා. කෝමේ බණ්ඩාර දිසඳිලා ලොකු තරුවක් ලැබිලා තියෙනවා. ඉතින් සතුටේ දුවේ පොත්තේ ඔයාලා බොහොම හොඳින් වැඩ කටයුතු කරමින් ඉදිරියට යනවා මට පේනවා. ඉතින් එහෙමනම් අද අපේ වැඩ කොටස් මෙතනින් නිමා වෙනවා. හරි. ඉතින් එහෙමනම් අපි ඊළඟ දවසේ ලස්සන පාඩමක් එක්ක මුණගැහීමේ බලාපොරොත්තුවෙන් අද දිනට පන්තිය නිමා කරමු. හැමෝටම ආයුබෝවන්.